අයිගුවන් ප්‍රවෘත්ති මැදිරිය සිට මම සංජීව මන්දී ප්‍රථමයෙන් නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඩ වෙත දේශපාලන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව අගමැති පහදායි ඉන්ධන ගෙන්වීමේදී බාධා එපා බලශක්ති ඇමතිගෙන් ඉල්ලීමක් ගෑස් බෙදාහරිමේ කටයුතු ඉදිරි සතියේ සිට නිමල් සිරිපාද සිල්වා ඇමති ධුරයෙන් තාවකාලිකව ඉවතට අද පාර්ලිමේන්තුවේදී මුලින්ම අවධානය අට එක් වන වටය මෙලෙස අරඹන්නෙමු මහජන බැංකුව 61 වසරක අභිමානය ආර්ථිකයේ ස්ථාවර කිරීමේ වැඩපිළිවෙලට සමාන්තරව දේශපාලන ප්‍රතිසංස්කරණයක්ද සිදු කළ යුතුව ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා අග්‍රමාත්‍යයා මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී අර්බුදයෙන් ගොඩේමේදී මූලික අවධානය යොමු කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකය අලිත්තාවර කරලීමටයි. ඉන්පසුව නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට. මේ කටයුතු දැන් අපි සැලසුම් සහගතව ඉටු කරගෙන යනවා. ආර්ථික වැඩපිළිවෙලට සමාන්තරව අපි තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු බව මම අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. මේ අවස්ථාවේදී හැකි පමණින් දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් අප කළ යුතුයි. ඒ වැදගත් තැනක් හිමිවන්නේ පාර්ලිමේන්තුවේ අලිත් ශක්තිමත් කිරීම හා රාජ්‍ය ආයතන දේශපාලන කරණයෙන් මුදා ගැනීම කවුරු බලයේ සිටියත් කවුරු විපක්ෂයේ සිටියත් රට ගොඩනැංවීමේ ක්‍රියාවලියට මුළු පාර්ලිමේන්තුව එකලෙස සම්මාදම් විය යුතුයි. ඒවට අපි ඒකේ පිළිබඳ ප්‍රතිචාරයත් විපක්ෂයෙන් ලැබුණැද්දී අපි ඔක්කොම එකතු වෙලා ක්‍රියා කරන්න ඕන කියලා තමයි සාමාන්‍ය අදහසක් තියෙන්නේ. මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බොහොමයක් ඉල්ලා සිටිනවා. අමාත්‍යංශ කාර්යභාරයක් නොමැති ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රී වාගේම විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ටත් රට ගොඩනැංවීමේ වෑයමට සාමූහික දායකත්වයක් ලබා දීමේ වැදගත්කම ගැන වරින් වර අදහස් පළ කර තිබෙනවා. ඔන්න ඔය පසුබිමේ තමයි අධීක්ෂණ ආංශික කාර්යක සභාව බලවත් හා ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මම හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ. යෝජිත අධීක්ෂණ ආංශික කාර්යක සභාව මගින් අපි ප්‍රධාන අරමුණ හතරක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ආර්ථික අර්බුදයෙන් පීඩාවටපත් ප්‍රජාවට සහ පෞල්වලට සහනයක් ලබා දීම. රටත් රටේ ව්‍යවසායනුත් යළිත් ආර්ථික වශයෙන් ප්‍රගතිමත් කිරීම. ජනතාව සහ සම්මත සමස්ත සමාජය සුවපත් කිරීම ඉහත තුන් වැදෑරුම් ක්‍රියාවලිය සඳහා රජයේ ආයතන හා රාජ්‍ය ක්‍රමවේදයන් පුනජීවනය කිරීම මෙන්න මේ අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා අධීක්ෂණ කාර්ක සභා 16ක් බලගැන්වීමට මේ වාර්තාව යෝජනා කරනවා මේ අනුව අධීක්ෂණ ආංශික කාර්ක සභා ක්‍රමය මගින් මුළු පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට නැංවීමේ ක්‍රියාවලියට එක් වෙනවා ඒ වගේම තරුණ ප්‍රජාවත් විද්වතුන් හා විශේෂඥයින්ුත් මේ කමිටු වලට සහභාගී ගන්නවා මේ ක්‍රමය සාර්ථක ක්‍රියාමත් කිරීමෙන් එකතකින් අපේ දේශපාලන සංස්කෘතියේ දැවැන්ත වෙනසක් ඇති වෙනවා ඒ වගේම අනික් අතින් රටේ අනාගතයේ ගොඩනැංවීමට විශාල රුකුලක් ඇති වෙනවා සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහි කරලීමේ අරමුණට සවිමත් පදනමක් ගොඩනැංවෙනවා සැබෑ සිස්ටම් චේන්ජ් එකකට මුල පිරෙනවා මේ සියල්ලම වුමනයි නව ආර්ථිකයක් හදන්න සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදන්න නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න මේ සියල්ලම අරන්ට අපි බලාපොරොත්තු වෙනවා ඉතින් විශේෂයෙන්ම මේ ආණ්ඩුවක් ඇටියට අපි මාස දෙකක්වත් ගත වුණේ නැති වුණාට මං හිතන්නේ ආර්ථික වශයෙන් අපි පියවර ගණනාවක් අරගෙන තියෙනවා දැන් දේශපාලන වශයෙන් මේ පියවර අරගෙන තියෙනවා අපි මේ ගැන සාකච්ඡා කළා මේවා කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා පියවර ගනිමු නමුත් ආංශික අධීක්ෂණ කාර්ක සභාව වැදගත් වෙන්නේ 19 සංශෝධනයේ යටතේ 19 නැතුව ආංශික අධීක්ෂණ කාර්ක සභාව පටිරකවන්නේ අද 20 ගෙඩහැල්ලා මේ රටේ තියෙන ආයතන ඔක්කොම ජනාධිපතිතුමාට පත් කළා එතකොට කොහොමද ගරු වගමැතිතුමා කියන්නේ මේ රාජ්‍ය ආයතන දේශපාලනයේ මුදවා ගන්න මේ කොමිටි පත් කළ බෑ ඉස්සෙල්ලාම ඔබතුමා ගෙනාපු උදාහරණයකින් මේ රටට ලැබෙන විදේශ විනිමය සම්බන්ධ තීන්දුව తీරන ගන්න විරුද්ධ පක්ෂ නායකයා හෝ එයාගේ නියෝජිතයෙක් අනිත් විරුද්ධ පක්ෂය හා ආණ්ඩු පක්ෂයේ පක්ෂබල නායකයෝ හෝ එයාගේ නියෝජිතයෙක් සමන්විත භාරකාර මණ්ඩලයක් පත් කරන්න ඒ භාරකාර මණ්ඩලයට අදාළ බලතල 50 කෙටුම්පතකින් මේ සභාවට ගේන්න ඒ විශ්වාසය ඇති කරන්න එමගින් ලෝකවාසී සහ මේ රට ඇතුලේ ඉන්න මිනිසුන්ගේ ඩොලර් ටික ඒ අරමුදලට ගැනීම සඳහා පාර කපන්න කියලා දැන් මම මේක යෝජනාව ඉදිරිපත් කළ සති ගාණක් වෙනවා නමුත් තාමත් ඔබතුමාලගෙන් එහෙම කෙටුම්පතක් මොකක්වත් මේ සභාවට ඇවිල්ලා නැහැ මේ යෝජනාවල තියෙන්නේ අර ජාතික සභාව ඇති කරොත් ඒ ජාතික සභාව මාර්ගයෙන් නැත්නම් ජාතික සභාවේ කමිටියක් මාර්ගයෙන් මේ වැඩ කටයුතු කරන්න කියලායි බලාපොරොත්තු වෙන්නේ ඒ අපිට සති දෙකකින් විතර මේක ඇති කරන්න පුළුවන් ජාතික සභාවක් හැදෙනකම් මේක පස්සට දාන්න අවශ්‍ය නැහැනේ විදේශ විනිමය පනත ඒ පනත ඔබතුමාගේ ආණ්ඩුව කාලේ ගරු රවි කරුණානායක මුදල් ඇමතිතුමා සම්පූර්ණ 2017 ලිබරලයිස් කරා ඒ කියන්නේ යමෙක් විදේශ විනිමය උපයවුවොත් ඒක ගේන්න අත්‍යවශ්‍යම නැහැ ලංකාවට නොගෙනාවත් කරන දඩුවම් ඒක නැහැ ඒ නිසා ගේ
ඉන්ධන හා ගෑස් අර්බුදය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. අපිට මේ වන විට IOC සමාගමෙන් ලබා දීලා තියෙන පළවෙනි නෞකාව වෙන්නේ පෙට්‍රල් නෞකාව 22 23 කියන දවස් දෙක තුන. ඒක තමයි අපිට තහවුරු කරූප එකක් තියෙන්නේ. ඊයේ රාත්‍රියේ අපිට අපේ තියෙන ස්කැප් එකෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරීන්ගේ කමිටුවෙන් අනුමැතියක් දුන්න එක්තරා සමාගමකට 13 වෙනිදාට මේ රටට අවශ්‍ය ඉන්ධන ටික ගේන්න. නමුත් ගැටලුවක් තියෙනවා ගරු කතානායකතුමනි, වෙනදා අපි ගත්ත මිලට වැඩිය වැඩි මිදලකට තමයි ඔවුන් ඉදිරිපත් කළ තියෙන්නේ. හැබැයි දැන් මේ සමාගම් විසින් දන්වලා තියෙනවා මේ රටේ ඉන්න දේශපාලන කණ්ඩායම් විවිධ විදියට අර්ථකථනය දක්වමින් මේකෙන් කොමිස් මුදල් ලැබෙනවා, මෙන්න මේ වැඩි මුදලකට ඉන්ධන ගන්න යනවා, ඉන්ධන ගන්න හැකියාව තියෙනවට කියන වැරදි සමාජ මතයක් ගොඩනගන්න උත්සාහ කරන නිසා ඒ සමාගම් පවා දැන් අපිට දන්වලා තියෙනවා අපේ මේ ඇනවුම් අපි ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ, ඒ සමාගම් වලටත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඊට වැඩිය අඩු මුදලකට තහවුරු කරපු කවුරු හරි ඉන්නවනම් ඒක ගන්නේ නැතුව වැඩි මුදලට කවුරු හරි ආන් තියෙනවනම් ඒක ඔබ ප්‍රශ්න කරන්න කෝප් කමිටුවේ. හැබැයි බාධා කරන්න යන්න එපා. මේ ක්‍රියාවලියට අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ ඉන්ධන අවශ්‍යතාවය පුරවන්න. ඒ ඉදිරිපත් කළ තියෙන මිල ගණන් වලට අපි ගන්නවද? එහෙම නැතුව අපි ගන්නේ නැතුව 22 වෙනිදා වෙනකම් පෙට්‍රල් නැතුව අපි රටේ ඉන්නවද? නිසා මේ ප්‍රශ්නේ තියෙනවා. මම අධිකර ජනාධිපතිතුමාට කතා කරා, අග්‍රාමාත්‍යතුමාට කතා කරා. මට කිව්වේ අපිට ලැබිලා තියෙන මිල ගණන් අනුව තියෙන්නේ එකම එක නෞකාවයි නම් තියෙන්නේ පෙට්‍රල් ලබා ගන්න, කලින්ම ලැබෙන නෞකාව ගන්න කියන එක. ඒ නිසා අපි අද දවසේ ඒ කැබිනට් අනුකාරක මණ්ඩලයෙන් ලැබිච්ච අනුමැතියත් එක්ක ඒ සමාගමට අවශ්‍ය පෙරගෙවීම කරනවා. අපි බලාපොරොත්තු වෙනවා 15 වෙනිදාට ඒ නෞකාව අපේ රටට ගන්න. ඔබතුමාලා කියනවා නම් නෑ ඒක ගන්න එපා වැඩි වියදම කියලා. එහෙනම් අපි ජනතාවට කියන්න ඕන 22 වෙනිදා හෝ 23 වෙනිදා IOC සමාගමෙන් ලැබෙන නැම තමයි අපි ගන්න ඕන. 9 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා ගෑස් ගේන නැව ලංකාවට එයි කියලා ඊළඟ දවසේ ඒවා බෙදා හරින්ට. මෙතන කාටවත් හම්බ කරන්නවත් මේව කරන්න වැඩක් නැහැ. හම්බ කරන එක ගැන කිව්වොත් මට අහන්න පුළුවන් සමහර අනික් අය කොහොමද හම්බ කරේ කියලා. එච්චරයි තියෙන්නේ. මෙතනත් මම මෙතුමට කිව්වා ප්‍රීමියම් එක ඕන නම් ඩොලර් 40 නෙමෙයි මේ නැවට, මේ එක නැවට ඕන නම් බැරල් දෙකට 50ට හරි යන්න ගෙවන්න කියලා. අරගෙන ගියෙන්. මොකද කිසි එක නැවක් නැහැ. ඉතින් මේ මෙතන බලන්නේ මේ මේ වෙන එක නවත්තන්න. අතන කෑ ගහනවා ගෑස් නැහැ කියලා. මෙතන ඇවිල්ලා මිනිස්සු බය කරනවා ගෑස් දෙන එකට. එතන කෑ ගහනවා පෙට්‍රල් නැහැ කියලා. මෙතන ඇවිල්ලා කියනවා හොර හොර කරනවා හම්බ කරනවා කියලා. ඉතින් කැමති එක්කෙන ඇවිල්ලා කියන්නේ කොහොමද මේක කරන්න කියලා. අද එක් වන වටය මෙලෙස අරඹන්නෙමු. මහජන බැංකුව 61 වසරක අභිමානය. ගෙදරදී පිටතදී එකම එක සමදියාවකට SLT මොබිට මාස 4ක ස්ථාවර තැන්පතු සඳහා 121ක ඉහළම පොලියක් LBS ඇසුරු. පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් කළ හැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේ විදෙස් රටවලද සහයෝගයෙන් ඊට තවත් වසරකමාරක් පමණ ගතවනු ඇති බවයි. අල්ජසීරා මාධ්‍යනාලිකාව සමග සමුක සාකච්ඡාවකට සහභාගී වෙමින් අග්‍රමාත්‍යරයා මේ බව ප්‍රකාශ කළා.
you assumed oba metaram marbudakari avasthavaka vishala wagakimak sahithawa agamethi durayata patuna pavatina arthika tatpaya samathayakata patkaranne oba ganna kramarga monawada oba dakina aakarayata kohomada mona wage kala ramukadida rate arthikaya navatha godanagimata piyawara ganne no no we are already working on stabilizing ne ne api denatama sthavara kirimata kadidu karamin sinnawa me arthikaya sthavara karana turu arthikaya yathatattwayata patkirimata mata noheki e nisa e sambandhawa වැඩ කටයුතු සිදු වෙමින් පවතින නිසා මම ශ්‍රී ලංකාවට අවශ්‍ය උපකාර පිළිබඳව ඉන්දියාවට චීනයට ජපානයට සහ එක්සත් රාජධානියට අදහස් කිහිපයක්ම යොමු කර තිබෙනවා නමුත් ප්‍රධාන වශයෙන් අපි ලෝක බැංකුව සහ IMF සමග සාකච්ඡා පවත්වා තිබෙනවා one related question is that ඔබ IMF සහ ලෝක බැංකුව ගැන කතා කළා. ඔවුන්ද ඔබෙන් ඉල්ලා සිටින්නේ ඇතැම් කප්පාදු කිරීම සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි. එය වැඩ කරන ජනතාවට පීඩාවක්. එම නිසා මෙහි දෙපැත්තක් තියෙනවා. කොහොමද මේ ණය වලින් ඔබ මේ තත්ත්වය සමතුලිත කිරීමට සැලසුම් කරන්නේ? බොහෝ දිනකට රැකියා අහිමි වී දුෂ්කර කාලයක් උදා වුණා. අපි අතුරු අයවැය මගින් සුබසාධන වැඩසටහනට තවත් රුපියල් බිලියන 200ක් අපේක්ෂා කරනවා. 2023 දී සුබසාධනය සඳහා තව කොප අවශ්‍යදයන්න තීරණය කර අපි දැනටමත් ඒ වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ මෙම අරමුදල ඉදිරියේදී වැඩි වේවි ඒ ආහාර වැඩසටහනට ප්‍රමාණවත් වේයි මම බලාපොරොත්තු වෙනවා අපි ගෙවන්නට බලාපොරොත්තු වෙන 2023 වසර දුෂ්කර වසරක් නමුත් 2024 වන විට මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් විය යුතුයි මගේ කනගාටුව 2023 දී ගෝලීය සංවර්ධනයට බලපෑමක් ඇති වේවි ගෙදරදී පිටතදී එකම එක සමදියාවකට SLT මොබිට ඊයේ දිනයට සාපේක්ෂව අද වැඩි බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කළ බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කළා. නමුත් මේ වෙනතෙක් නිසි විසඳුම් නොලක් ඉන්ධන අර්බුදයෙන් දුර්වල වී ඇති ප්‍රවාහන සේවාවේ අද දැඩි තදබදයක් දැකගත හැකි වුණා. අද දිනේ අපිට බස් රථ ධාවනය ටිකක් වැඩි කරන්න හැකියාව ලැබුණා. මොකද ඊයේ දිනේදී අපිට ඩීසල් ඉන්ධන ලැබීමට සැලසුවා ළංගම ඩිපෝ හරහා ටිකක් වැඩිපුර. ඒ නිසා අද දිනේ බස් ධාවනය කරන්න පුළුවන් වෙලා තියෙනවා අපිට 120ක් ඒ වගේම 115 අතර ප්‍රමාණයකින්. ඊසා පෙරේදා ධාවනය වුණේ ඒ කියන්නේ ඊරිදා ධාවනය වුණේ 108ක වගේ ප්‍රතිශතයක්. ඒ වගේම අපිට සෞන්දා දිනේ ධාවනය කරන්න හැකියාව ලැබුණා 110ක් 15ක වගේ ප්‍රතිශතයක්. අපිට අද 115ක් 20ක අතර ප්‍රතිශතයක් කියන්නේ 120ක ආසන්න ප්‍රමාණයක් අපි අද දිනේ බස් රථ ධාවනය කරනවා ළංගම ඩිපෝ වලට පමණයි ඉන්ධන දෙන්නේ. මේ කෙසේ වෙතත් පෞද්ගලික බස් රථත් 100%ක්ම ධාවනය කරන්න හැකියාවක් නැහැ. මේ ඉන්ධන අර්බුදයත් එක්ක සියලුම බස් රථ ඔක්කොම ගිහලා එකට පෝලිමේ ඉන්නවා. එකට ධාවනය කරනවා. ඉතින් මේක නිසි වැඩපිළිවෙලක් නැහැ මේ ආයතන. සාමාන්‍යයෙන් බස් රථ 3000කට 3500කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරාම සමස්තයක් විදිහට ධාවනය සිද්ධ වෙනවා. මේ අතර ඉන්ධන අර්බුදයත් සමග දුම්රිය සේවකයන්ට සේවා ස්ථානවලට වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් අද දිනේදී පූර්ණ වශයෙන් දුම්රිය ධාවනය සිදු නොවන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ. මේ වෙනකොට දුම්රිය ධාවනය 100%ක් යථාවත් වෙලා නැහැ. දුම්රිය කිහිපයක් පමණයි ධාවනය වෙන්නේ. දැඩි ගැටලුකාරී තත්ත්වයක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට තියෙනවා. නියාමකරුන් ඉන්ධන ලබා නොදීම මත සේවයට වාර්තා නොකිරීමෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක් උඩ දුම්රිය අඩාල වීමත් එක්ක දුම්රිය ස්ථානවලට පැමිණෙන මගීන්ගේ දැඩි විරෝධතාවයක් තියෙනවා. කොටුව, මරදාන, රාගම, කොල්ලුපිටිය සහ පානදුර දුම්රිය ස්ථානවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අපේ ආරක්ෂාව පත අපි මේ මොහොතේදී ඉවත් වෙලා තියෙනවා. අපි දෙපාර්තමේන්තු ප්‍රධානිය හරහා හමුදා ආරක්ෂාව ඉල්ලලා තියෙනවා. මේ ප්‍රශ්න ගණනාවකින් පීඩාවටපත් වෙච්ච මගින් දුම්රිය ස්ථානයට අවදීන් එතනදී දුම්රියක් නැති වුණාම ඔවුන්ගේ පීඩාව පුපුරා යන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හරහා. අපි මගින් ගෙනුත් ඉල්ලීමක් කරනවා. මේක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවජනයක් නෙමෙයි. මේකට රජයේ හරි මැදිහත් වීම නොසිදුවීම නිසා මේ ක්‍රියාදාම වලට හරියාකාර පිළිතුරු නොදීම නිසා දුම්රිය පවණයි මේ වෙනකොට පොදු ප්‍රවාහනයේ දැවැන්තය වෙලා තියෙන්නේ. ඒකත් අඩාල වෙන තැනට කටයුතු කරලා තියෙනවා. මේකට හරියාකාර විසඳුමක් එනකන් තමයි අපි මේ తాවකාලිකව මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. සුදු තවත් ප්‍රවෘත්ති මේ විරාමයේ නනතුරුව බලාපොරොත්තු වන්න. පින්නවල අලි සංරක්ෂණාකාරයේ සිටි සම්පත් නැමැති ඇතා මියගොස් තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ තරමක අසනීප තත්ත්වයකින් පසුව සුව අතට හැරමින් සිටියද මෙම සත්වයා ඊයේ මිය ගිය බවයි පින්නවල අලි සංරක්ෂණාකාරය සඳහන් කළේ.
පසුගිය මාස කිහිපය තුල තරමක අසනීප තත්වෙන් සිටි ඇතා පින්නවල පශු වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ කැපවීම මත සුවය ලබා සිටියා. නමුත් පෙරේදා දිනේ නහවා සාමාන්‍ය අයුරින් සිටි ඇතා ඊයේ උදෑසන 7:30ට පමණ එකවරම ඇද වැටී ඇති අතර ඒත් සමගම මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. පෙරාදෙනිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් විසින් ඊයේ ඇතාගේ සිරුරු කපා සිරුරු කොටස් කිහිපයක් පශු වෛද්‍ය පීඨය වෙත රැගෙන යනු ලැබුව අතර ඉදිරි දිනකදී මරණයට හේතුව ප්‍රකාශයට පත් කරන බවයි පශු වෛද්‍යවරුන් පැවසුවේ. පින්නවල අලි සංරක්ෂණාගාරයේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වැඩම කරවා මියගිය ඇතා වෙනුවෙන් ආගමික වතාවත්ද සිදු කළා. දෙහිවල සත්වෝද්‍යානයේ සිට පින්නවල අලි සංරක්ෂණාගාරය වෙත 2002 වර්ෂයේදී රැගෙන එනු ලැබූ සම්පත් නැමැති මෙම ඇතා මිය යන විට වයස අවුරුදු 77ක්. ඇතාගේ දල යුගලයේ දිග අඩි 5ක් පමණ වන බවයි අලි සංරක්ෂණාගාරය පවසන්නේ. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් කෙටියෙන් දැ. අපි අහන්න කැමතියි සජිත්ගේ අනුරගේ මෛත්‍රීපාලගේ ඔය සර්වපාක්ෂික අට්ටාලේ ඔයගොල්ලෝ කුමන සැලැස්මකට ගන්න අට්ටාලයක්ද? එතන ලඟුල කරන වැඩපිළිවෙල මොකද්ද කියන එක රටර හෙලිදරව් කරන්න රට ගිනි තියන්න එපා. මිනිස්සු අර පාරේ උද්ඝෝෂණ කරනකොට ගෙදර උයා ගන්න බැරුව හාමත ඉන්නවට අන්න ඒකට තමයි යෝ කියන කණ්ඩායම නාගහනන්දරත් තෝන ඒක සජිත් ප්‍රේමදාසත් තෝන ඒක මෛත්‍රීපාලටත් තෝන ඒක අනුර කුමාර දිසානායකටත් තෝන ඒක. මෙතන ප්‍රශ්න තියෙනවා නම් මිනිස්සු පීඩනයෙන් ඉන්නවා නම් ඒ පීඩනය තුළ තමයි ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. මේ මහජන පීඩනය නිදහස් වෙනකොට ඒගොල්ලන්ට ජීවත් වෙන්න බෑ. මාළුවට වතුර නැතුව ජීවත් වෙන්න බෑ වගේ මේගොල්ලන්ටත් මිනිස්සුගේ පීඩනය නැත්තම් ජීවත් වෙන්න බෑ. ඒගොල්ලන්ගේ යැපුම් මාර්ගය මහජන පීඩනය වැඩි වෙච්චලා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මීට පෙර නොතිබූ විදිහේ ආණ්ඩු ක්‍රමයක් ආණ්ඩුවක් හැදීම තමයි අවශ්‍ය වෙන්නේ. නැත්නම් අද අරගල කරන විරෝධතා ව්‍යාපාරවල ඉන්න පිරිස් ඒගොල්ලන්ගේ සහ තරුණ පරපුරේ පාසල් දරුවන්ගේ සිත්වල තිබෙන ලෝකය ඒගොල්ලගේ තිබෙන මානසික තත්ත්වය ඒගොල්ලන් දකින සිහින අපිට වඩා හුඟක්ම වෙනස්. ඒක නිසා අපි හිතන්නට ඕනේ මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හදනකොට මූලික වශයෙන්ම කොහොමද මේ හෙට දවසේ දරුවන්ගේ සහ අනාගත තරුණ පරපුරේ බලාපොරොත්තු සහ සිහින සැබෑ වෙන සමාජයක් අපි හදන්නේ. දේශපාලන ආර්ථික සමාජීය ප්‍රතිසංස්කරණය කරමින් මේ කෙටි කාලීන අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරගත යුතුමයි. ඒ නිසා කෙටි කාලීනව මධ්‍ය කාලීනව දීර්ඝ කාලීනව අපිට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. මේ ප්‍රශ්න තප්පර 5න් විනාඩි 5න් පැය 5න් දින පහෙන් සති පහෙන් මාස පහෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. නමුත් කෙටි කාලීනව මිනිස්සු ජීවත් කරවීමේ කාර්යබද්ධ ඒ උදෙසා අපි සියලුම දෙනා එකට ඒක රාශි වෙමු කියලා. එක දවසක් දෙන්න රට වෙනුවෙන් එක දවසක් දෙන්න අපිට. අපි එකට එමු. අපි බෙල්ල තියන්නම්. හැබැයි ජනතාව අපිත් එක්ක ඉන්න ඕනේ. අපි ලෑස්ති පුරවැසි සංවිධාන, වෘත්තීය වේදී, වෘත්තීය සමිති ලෑස්ති බෙල්ල දෙන්න. හැබැයි අපි පිටිපස්ස බලනකොට අපිත් එක්ක ඕගොල්ලෝ ඉන්න ඕනේ. මෙහෙමයි තින් ජනාධිපතිතුමා තේරුම් ගන්න ඕනේ එතුමාට 103යි රටේ කැමැත්ත තියෙන්නේ කියලා. ඉතින් එතුමා කැමැත්තෙන් দূරේ හැර ගිහිල්ලා පාර්ලිමේන්තුවට ඉඩ දෙන්න ඕනේ රටේ ජනාධිපති කෙනෙක් පත් කරන්න කියන දේ අපි හිතන්නේ. අනුර කුමාර මහත්තයාට බහුතරය තියෙනවානේ අගමැතිකම දරුවට මම හිතන කිසිම ප්‍රශ්නයක් නැහැ. 113 තියෙනවා නේද? එතුමා අගමැතිතුර එතුමා කියනවානේ 6 මාසෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඒක තුනක් ප්‍රශ්නයක් නැහැ. අපි කරන්නේ ඇත්තටම එතනින් අපි පක්ෂ පාට වෙනුවට මෙතෙක් කල් පැවතුනේ එහෙමනේ. ඒවා වෙනුවට පොදු සාධකයක් මත පදනම් වෙලා ජනතා සුබ සාධනය සඳහා අවශ්‍ය කරන මූලික කටයුතු කරන්න තමයි පක්ෂය අපි සියලු දෙනාම මේ ඉදිරිපත් වෙලා කටයුතු කරන්නේ. වැඩි හරියක් මේ යන්නේ ජාත්‍යන්තර පොහොත් වල ඉතාමත්ම වැරදි ප්‍රතිරූපයක්. ලංකාව ඉතාමත්ම විනාශයකට යනවා. ලංකාවේ බොහොම ප්‍රශ්න තියෙනවා. එහෙම කියලා එහෙම වුණාම සංචාරක එන්එන්ස සිළු පුරසෙන්ගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා පොසිටිව් නිවුස්. එහෙමත් නැත්නම් ධනාත්මක ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පොඩ්ඩක් උත්සාහ ගන්න කියන එක. මොකද මේ වෙලාවේ මේ රට කවුරු ආණ්ඩු කරත් මේ රට ගෙනියන්නට නම් මේ අවශ්‍ය මුදල් ගන්නට නම් අපිට විදේශික ෆොරෙක්ස් ප්‍රශ්නෙට එහෙම නැත්නම් ඩොලර් ප්‍රශ්නෙට එකම විසඳුමක් තියෙන්නේ අපි අතරේ. ඒ වගේම සංචාර කර්මාන්තයේ විශේෂයෙන්ම ගත්තොත් එහෙම විදේශික රැකියාවල ඉන්න අයගේ ප්‍රේෂණත් සම්බන්ධෙමුත් තමයි අපිට ගොඩ යෑමේ හැකියාව තියෙන්නේ. හැම ගෑම දේශපාලන වේදිකාව කියන අරු හරා මූ හරා රකා හරා ඉතින් කියනවා. හැබැයි මුකුත් තොරතුරක් නැහැ.
දැන් ඇවිල්ලා කියනවා අපි තෙල් ගේනවා වරුවා ගේනවා ඔක්කොම හරි වීරෝ දැන් කවුරු හරි අඬ මාරු නාම ඩොලර් නැව් වෙනවද අනුර කුමාර මහත්තයා ඇවිල්ලා අර දැන් කියනවනේ ගෝටා ගෝ හෝම් කී කියනවල කියන මට අගවතික මුදෙන් කියලා දැන් කියන අගවතික මුදෙන් කියලා ගෝටා හිටියක් කන අගවතික මුදෙන් දැන් එයාට 6 මාසෙ පුළුවන් මේ ගෙරන්න පුළුවන් ඉත ඔක්කොම වැඩකාරය විරුද්ධව දිනලා අඬක් ගත්තාම අඬ බලය ගත්තාම තමයි වැඩකාරෙන්න මොකද වෙන්නේ කියලා හොයා ගන්න බැරි සලසුමු තියෙන පියවර තුනකින් එක ආණ්ඩු ගෙදර යන්න දරණිල් කිව්වනේ යන්න දෙන්න අපිට අපි ලෑස්සි ආණ්ඩු යන්න දෙක මාස කිටි කිටි කාලයක් තුළ මේ තත්ත්වය යථාවත් කරලා මාස 6ක තුළ මහචන්දිට ගිහිල්ලා ජනතාවගේ ජනවරමකින් ආණ්ඩුවක් හදාගෙන මේ ප්‍රශ්නේ දීර්ඝ කාලිනු ලෙස මොකද ඒක මම හිතන්නේ දිගු කාලයක් යන ප්‍රශ්නයක් ලෝකයේ මෙවැනි ආර්ථික කඩාවැටිච්ච රටවල් අවුරුදු සමහරව දශක ගණන් වලින් ගියා ගොඩ එන්න අපි මේ ගොඩ ගන්න ලෑස්සි අපිට මේක ලබා ගන්න කියලා ආරාධනය කරන්න බාර දෙන්න ලෑස්සි කියන්නේ දෙවෙනි පියවරදී අපි ඔබ කියන ප්‍රශ්න කොට උත්තර දෙන්න තවත් ප්‍රවෘත්ති මේ විරාමයේ නනතුරුව බලාපොරොත්තු වන්න අත්තනගුට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා මේ සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන් ගුවන් සේවා අමාත්‍යංශයේ පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී නැගූ චෝදනාව සම්බන්ධයෙන් වහම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළා පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය දුරෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාලද සිල්වා මහතා කටයුතු කරනු ලැබුවා කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ සිද්ධියකදී රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ වාර්තාව ලබා දීම තවත් දින දෙකක් ප්‍රමාද වන බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා පවසා තිබෙනවා සිද්ධියට අදාළව තවත් රැඳවියන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බැවින් එම වාර්තාව ලබා දීමට එහි සමාජිකයන් කල්ලිලා තිබීම ඊට හේතුවයි මේ අතර කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ සිද්ධියේදී මියගිය රැඳවියාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පොළොන්නරුව මහ රෝහලේදී පැවැත්වුණා එහිදී හෙළිවී ඇත්තේ අදාළ මරණය මොට ආයුධවලින් පහර දීමෙන් ශරීරයේ ඇති වූ තැලීම් හේතුවෙන් හටගත් සංකූලතා නිසා සිදුව ඇති බවයි අදත් දිවයින පුරා දිගු ඉන්ධන පෝලීම් දක්නට ලැබුණා එමෙන්ම ඇතැම් ඉන්ධන පිරවුම් හලසල උණුසුම් තත්ත්වයන්ද හටගෙන තිබුණා මේ අතර පැය තුනක විදුලි කපාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා තවත් ප්‍රවෘත්ති මේ විරාමයේ නනතුරුව බලාපොරොත්තු වන්න දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. සැප්තැම්බර් මාස 30 වනදාට පෙර සියලුම හිඟ බදු මුදල් ගෙවන ලෙසට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුම් දී තිබෙනවා. එදිනට පෙර ගෙවීම් කරන්නන්ට දඬන සහන ලබා දීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඒ අනුව අතික ආරං පුද්ගල ආදායම් බදු, රඳවා ගැනීමේ බදු, අතික ආරං ආදායම් බදු, මුද්දර බදු සහ ඔට්ටු මෙන්ම සූදු බදු ගෙවන ලෙසට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ 15 යාමක් පෙන්නුම් කළ අතර දිනයේ අවසානයේ ඒකක 120.96 කින් පහළ ගියා. සියලු කොටස් මිල දර්ශකය 7238.59 ලෙස සටහන් වුණා. S&P දර්ශකයේද ඒකක 51.84 කින් පහළ ගිය අතර දෛනික පිරිවැටුප රුපියල් මිලියන 916.02 පහත රට අමු තේදළු මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට අමු තේදළු කිලෝවක මිල රුපියල් 270ක්. උසස් තත්ත්වයේ අමු තේදළු කිලෝවකට රුපියල් 275ක් ඉක්මවන මිලක් හිමිවනවා. අමු තේදළු මිල ගණන් තවදුරටත් ඉහළ යන විටයි තේ කම්හල් හිමියන් පවසනවා. ලොවට අතරතුරු සමගින් දැන් අවධානය විදේශ පුවක් වෙත. වසර 70කට පසු මුහුණ දෙන දරුණුතම නියගිය හේතුවෙන් ඉතාලි රජය එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. එරට 3/1 ප්‍රදේශයකට මෙම නියගිය දැඩි ලෙස බලපා ඇති අතර කිලෝමීටර් 650ක දිගින් යුත් එරට දිගම ගංගාව වන පෝ ගංගාවද මේ වන විට සිඳි ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මහා ප්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වීමත් සමග අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ තනතුර අවදානමකට ලක්ව තිබෙනවා. රිෂි සුනක් සහ සජීඩ් ජාවිඩ් යන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා ඉල්ලා අස්වීමත් සමග මහා බ්‍රිතාන්‍ය පාලක පක්ෂය තුළ දැඩි කැළඹිලිකාරී තත්ත්වයක් ඇති වුණා. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සඳහන් කරන්නේ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවයි. කැබිනට් සංශෝධනයක් සිදු කිරීම සඳහා බොරිස් ජොන්සන් මේ වන විට සූදානම් වනවා. ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායකවරයා වන
Andrew Michel සඳහන් කළේ Boris Johnson අග්‍රාමාත්‍ය ධුරය දැරීමට තරම් සුදුසු පුද්ගලයෙකු නොවන බව. ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. සමාජ මාධ්‍ය ජාලා සඳහා නව නීති හඳුන්වා දීමට චීන රජය තීරණය කර තිබෙනවා. නිර්වද්‍ය සහ නීත්‍යානුකූලව සමාජ මාධ්‍ය හැසිරවීමකට මෙම තීරණය ගත් බවයි චීන රජය සඳහන් කළේ. වයස අවුරුදු 18න් පහළ දරුවන් සමාජ මාධ්‍ය ජාලා භාවිතය නිරීක්ෂණය කිරීමටත් එවැනි බාල වයස් දරුවන්ට බාරකරුවන්ගේ උපදෙසින් තොරව ඒ සඳහා යොමු වීම අවහිර කිරීමටත් චීන රජය අපේක්ෂා කරනවා. දැන් අවධානය ක්‍රීඩා පිටියේ තොරතුරු වෙතයි. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී සිකුරාදා ආරම්භ වීමට නියමිතයි. මේ වන විට ඕස්ට්‍රේලියාව තරගයකට බිඳුවක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා. මීට පෙර තරගාවලියේදී කොවිඩ් ආසාදනය වූ ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට සුවය ලබමින් සිටිනවා. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔහුගේ සහභාගීත්වය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අනතුරුවයි තීරණය කරනු ලබන්නේ. ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වරිදු හසරංග අගෝස්තු 31 වෙනි දින ආරම්භ වන 2022 හීරෝ කැරිබියන් ප්‍රීමියර් ලීගයේ සදහා කැදවා ඇති බව නිවේදනය වී තිබෙනවා. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කැපිපෙනෙන දක්ෂතා දක්වූ දකුණු අප්‍රිකානු පිතිකරු ඩෙවල් බ්‍රේවිස්ද ඒ සඳහා සහභාගී වන බවයි සඳහන් වන්නේ. බෙත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්.